මතකයේ ගැන ප්‍රායෝගික දේශනයක් අද යන්නේ. දැන් දැන් මේ වලට ටිකක් වෙනස් වෙනවා මුළු කොට සම්පූර්ණයෙන්ම න්‍යායයන් වලට යන්නේ ඉස්සෙල්ලා මම ප්‍රායෝගික භාවිතය ගැන කතා කරගන්න. හරි? ඒක මෙහෙම කරමු. හැකියත් එක්ක ඇහෙන්න මට ඇහෙන්න කියන දාන් අපි මුළු ධර්ම වලට අනුව මතක තබා ගැනීම මුළු ධර්ම වලට අනුව පෙළගස්ස ගත්තොත් ඒ න්‍යායයන් වලට අනුව හදාගත්තොත් එහෙම මතක තබා ගන්න එක බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දැන් කුංචි ප්‍රශ්නයක් තියෙනවා මම දැන්. මේ මාත්‍රුවේ මට සම්පස්සේ දැන් වයසත් එක්ක මේ න්‍යායන් ටිකක් පාවිච්චි කරන්න අමාරුයි. දැන් අපේ වයසෙම ගත්තාම මේ ওই න්‍යායන් පාවිච්චි කරනකොට දැන් අර ශාරීරික තත්ත්වයක් බලපාන. පාඩම් කරන වයස නෙමෙයි. එනිසාර ශරීරයේ තියෙන ශක්තිය එනර්ජි වල ක්‍රියාකාරීත්වය බලපානවා. ඕගොල්ලෝ වැඩි දිනා ඉන්න වයස කිසි ගැටලුවක් නැතුව පාඩම් ගන්න පුළුවන් වයස. ඒකට මේ මතකයේ ගැන මම පොතක් රචනා කරලා ඉස්සරහට පොත පිටපත් නෑ දැන් කියන්නේ. ඒක 10ක් පොඩි ඉතිල්ල ඉතිල්ල ගේපාර ප්ලාස්ටික් එකේ ගෙනත් දුන්නා. රබ්දාල ඔක්කොම ගත්තා. දැන් ආයි පොත ගත්තත් නෑ. ඒක දුන්නා නම් ඕගොල්ලෝ මතකයේ ගැන සාම හොඳ නෑ. මේ විශ්වාසන විස්හායක පොතක් ලියනවා මම. ඒක ගැඹුරු පිටක තියෙනවා. ඒකෝලා ඒගොල්ලෝ කොහොමද මේ දාර්ශනිකයෝ මනෝවිද්‍යාවේ ආරම්භය ඉඳලාම මේ මතකය ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේක බොහොම පැරණි මාතෘකාවක්. බොහොම පැරණි මාතෘකාවක්. ඒ වගේම මනෝවිද්‍යාව ඇතුලේ ජනප්‍රිය මාතෘකාවක්. දැන් මතකය සහ අමතක වීම කියන මාතෘකාව දිනුවාට මතක තබා ගැනීම උපක්‍රම කියන මාතෘකාවක් මේ දේශනයේ ඇතුලේ අන්තර්ගත වෙනවා. තොර මතක තබා ගැනීම උපක්‍රම කියන එකට ඉංග්‍රීසියෙන් වචනයක් පාවිච්චි කරනවා නිමොනික් සිස්ටම් කියන්නේ. නිමොනික් සිස්ටම් එක ප්‍රනවුන්ස් වෙන්නේ එම් අකුරක් උඩට එනවා. එම් අකුර සයිලන්ට්. මතක තබා ගැනීම උපක්‍රම ලොක තමයි විද්‍යාත්මක පදයේ මේ කොහොම නැතුව වෙනත් පද තමයි පාවිච්චි කරන්නේ. මෙමොරි මෙතඩ් වගේ වචන පාවිච්චි කරන්නේ. නමුත් ටෙක්නිකල් වර්ඩ් එක නිමොනික් සිස්ටම් කියන්නේ. මතක තබා ගැනීම උපක්‍රම. එතකොට මතකය කියන්නේ මොකද්ද? මතකය කියලා කියන්නේ අන්න ඒකයි වැදගත් දෙය. මතකය කියලා කියන්නේ ආපහු ගන්න පුළුවන් හැකියාව. අපි අතුරු දාගන්න ඒවා ආපහු ගන්න පුළුවන් හැකියාව තමයි මතකය කියන්නේ. ඔයගොල්ලෝ මම දැන් ඕගොල්ලෝ මේක කලින් හිතලා නැති වෙයි මෙන්න. මතකය කියලා කියන්නේ ඕගොල්ලෝ ඉස්සර විදියට අතුරු දාගන්න. ඒක නෙමෙයි. අතුරු දාගන්නවා අපි ගොඩාක් දේවල් ගොඩාක් මාතෘ වලින් අතුරු දාගන්න. දැන් මේකේ විශේෂයෙන් මම කියලා නැහැ. දැන් මතකයට ඇතුළු කරගන්නේ මාධ්‍ය මොනවද? පංචේන්ද්‍රයන්ම මේ මාධ්‍ය. පංචේන්ද්‍රයන්ම මාධ්‍ය වෙනවා මතකයට. තොරතුරු ඇතුළු කරන මාධ්‍ය පංචේන්ද්‍රයම වුණා. ඉතින් මෙන්න මේක පිටාව වැදගත් න්‍යායයි. දැන් අපි මේ පංචේන්ද්‍රයන් වලින් ප්‍රයෝජන ගන්න මොනවද? මතක තබා ගැනීම ක්‍රමශීලීව වාර්ෂික කරනකොට දැන් මතකෙදී නැහැ කියන එක හේතුව තමයි ඒක. අර පංචේන්ද්‍රියම ප්‍රයෝජනයට ගන්න නැහැ. එවනේ. ඇස් එක ප්‍රයෝජනයට ගන්නවා. ආයි. කන් දෙදේකණයකින් වගේ නම් ප්‍රයෝජනයට ගන්න. කනින් පාඩම් කරනකොට කන් දෙකත් ප්‍රයෝජනයට ගන්න නැහැ නේ. අපි ගොඩක් ඉන්ද්‍රියන් ප්‍රයෝජනයට ගන්න නැහැ. ඇස් එක තමයි මේ ප්‍රධාන වශයෙන්ම ප්‍රයෝජනයට ගන්න. දැන් ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති දැන් ඉස්සෙල්ලා කවියේදී අපි ඒවා ටිකක් තව ටිකක් ඉස්සරහට ගියානේ. පංචේන්ද්‍රයන් දාගත්තා දැන්. ශබ්ද නගලා කිව්වා. එතකොට හට අපි ප්‍රයෝගික කරගත්තා. ඒ වගේම අපිට ඒක විඥාක් විදියට ඇහුණා. ඇහෙනකොට කන ප්‍රයෝජනයට අරගෙන. පංචේන්ද්‍රයන් ප්‍රයෝගික කරගෙන මතකයට තොරතුරු ආකේත කිරීමේදී ඒව නැවත සීකල වීම පහසුයි. හොඳින් ආකේත වෙනවා. ආකේත වෙනවා කියලා අපිට කියන්නේ එන්කෝඩින්. ඒක තියෙනවා. එන්කෝඩින් කියලා අපි උදේ කියන්නේ ආකේත වීම. තොරතුරු ඇතුළත් වීමට
පංචේන්ද්‍රයන්ව පාවිච්චි කරනවා නම් වඩා හොඳින් මට පිළිතුරු. ඒකට මෙතන කියනවා ධාරණය කරගෙන ඇති සංකල්ප. හොරටු හැකියාව අවශ්‍ය අවස්ථාවල සීකැලීමට ඇති හැකියාව මතකයෙන් සංවා ගැනීමට ඇති හැකියාව මතකයි. ඒකට මෙතන කරුණු කීපයක් කතා කරනවා සංකල්ප. මොනවා සංකල්ප කියන්නේ? අපි නැවත මතකයට ගන්න සංකල්ප මොනවද? ඔකල වහුනේ වම්පිටිය කියලා කිව්වද? ඔක තමයි සංකල්ප කියන්නේ. මතර මේ නිකන් මේ පොඩි ටිකක් විතරයි. හැබැයි මේක අපි කොම්පියුටර් විදියට හඳුනගන්නේ. දැන් සමාලාර මේකට ඇප් එකක් දාලා තිබ්බත් අපි ඒ කොම්පියුටර් විදියට තමයි මේක කරගන්නේ. මට මගේ සිත්ය කියා බොහොම දුර්වලයි. සංකල්ප කියලා කියන්නේ මෙතන තියෙනවා කියලා. සිත්ති භාවය. සිත්ේ සංකල්පයක් විදියට අපේ මතකයේ තියෙනවා. කියන්නේ කාන්තාවක් දැක්කම ඉදිරිය පොණ්ඩේ දිනනවා නම්, ඉදිරිය පොණ්ඩයක් දැක්කනම් ගෞරවමත් වෙනවා දැක්කනම් කාන්තාවක් විදියට ලැගෙන්නේ නේද? මට පොඩ්ඩක් වෙලා යයි. ඔයගොල්ලෝන්ට ඒක නම් වීඩියෝ ක්ලිප් එකක් තිබ්බවගේ මතකයක් තියෙනවා. ඔයා ගන්න වෙලා යයි දැන්. ඔය දිනාද කියලා ඔයා ගන්නවා හරි. දැන් කියලා ඉන්නවා මේ. දෙවියන් හරි ඒක දෙන්නා ගාරවම ආවෙන්නට. ඊට පස්සේ කැමරේ කල්ලනවා. හොඬ වහාගෙන මතකන අතර එකෙක් යනවා. කාන්තාවක් වගේම ඉඳින්නේ. ඉස්සෙල්ලා කැමරේ කරගෙන යනවා. මුළු මොන ආරම්භ වෙනවද තමයි කින්නේ කියලා මේ තේන්. ලස්සන වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒක. ඔයන් දින ඔයා ගන්නවා. මම ඉතාලේ නාවේ නෑ මම කොහොමද ඉන්නේ. මත තෝරව ලාගෙන එන දිස්සා. ඉතාලේ නාවේ නෑ මේ මොකද මේ මේවා සංකල්ප කියන්නේ අන්නේ ඒක. දැන් තත්කාලා අරමුණු කීපයක් ඔස්සේ අපි යම් ගමනකට එළඹෙනවා. මේක මේ ආවල් දෙය කියලා. මේ සියල්ල මේ තියෙන ඕන නැහැ මම ඩිස්කෝල් කාරයෙන් ඔයගොල්ලෝ කියුවා. දෙයෙන් දිනවනේ. මේක යන සමස්ත පිළිබඳ දාස්තියි. අපි තීක කරලා ගන්නවනේ නේද? ඒ වගේ සංකල්ප වලදී ඉස්සෙන් සම්පූර්ණ කරලා අපි සම්පූර්ණ අවශ්‍යතාවක් කියලා ගන්නවා. සංකල්ප කියන්නේ අන්න මේවා. තොරතුරු. තොරතුරු මොනවද? අමරිකාවේ ජනාධිපති කවුද? ඈ? අමරිකාවේ ජනාධිපති කවුද? එන්නත්නම් ප්‍රමේය මොනවද? ප්‍රමේයක් දැක්ක තියෙන දේ ඒවා තොරතුරු ඒවා. හරි? එන්නත් අපි කියන පරිගණකයේ තියෙන කොටස් මොනවද? CPU එක, UPS එක, මොනිටරේ, මවුස් එක, කීබෝඩ් එක, ඒවා තොරතුරු. හරි හරි තරුදු හැකියා හැකියා මොනවද හැකියා කියන්නේ මතකයේ සම්බන්ධයෙන් මොනවද පිළිදස්සන ඒ චර්යාවක් විදිහට පිළිදස්සන ඒවා තමයි හැබැයි මේක ඔයගොල්ලෝ නොහිතන දෙයක් තියෙනවා මේක ප්‍රතික හරි දැන් හැකියා කියනකොට දැන් මේ හැකියාව ඔව් හරි මතකයට සම්බන්ධ කරලා තව කරන්නේ මතකේ මාතෘකාවක මතකයට සම්බන්ධ කරනවා. දැන් හිතා කියන්නේ දැන් මම ඇවිදිනවා. දකුණු අකුල උස්සලා දැන් මේක ඇත්තට හිතන්නේ නැහැ නේද මතකේ කරු දෙයක් කියලා හිතන්නේ නැහැ අකුලනේ. මේක මතකයෙන් වෙන්නේ. දකුණු අකුල උස්සලා ගිහුවට පස්සේ මේ කකුල මෙහෙම කියලා එනවා. මේක මතකයෙන් වෙන්නේ. බයිසිකලේ බදිනකොට මතකයෙන් තමයි බදින්නේ අපි. කවුරුල පාත් වෙනකොට අනිත් කවුරු ඉස්සෙන්න ඕන කියලා මතකේ තියෙනවා අපේ දැන්පත් කියලා. ඉතින් නෑනේ. ඉතරම ඉතින් නෑනේ. ඒක මතකයෙන් වෙන්නේ. හයි. අය ඔය කතාවක් කියන්නේ මේ මොනවා කියලා හදලා තියෙන උත්පද නාමක කියලා නේද? එමන අදහස් තියෙනවනේ අතරම මතකයෙන් වෙන්නේ මේවා ඒ විරු කතාවක් නෙවෙයි විරුවරි විවර විරු කතාවක් නෙවෙයි මේ ඇවිදින එක පවා මතකයෙන් වෙන්නේ මේ තරලම උදාහරණයක් මම කිව්වේ මෙතන ඉඳලා ඉස්සරහට ඔක්කොම දේවල් මේ හැකියාවන් කියන ඒවා මතකයෙන් වෙන දේවල් බස් කන එක මතකයේ සම්බන්ධයි අත ගන්නත් පටිලේ නැත්නම් මේ ඇයි මේ යන්නේ නැතුව කන්සන්ට්‍රේෂන් කියලා මේ කියන්නේ
මේ කියන එක තමයි කාර්යතාවය පවත්වාගෙන යන්න බෑ කියේ. ඒකට මතකයේ සම්බන්ධයෙන් මේක වැදගත් වෙන කාරණා. අත ගන්න සමායෝජන චාලක සමායෝජනය කරලා ගන්න එන්නේ ඒක මතකයෙන් එන්නේ. දැන් මතක නැහැ කියලා දැන් ඉතින් කියන්න බෑ නේද? මේ කරුණු අහනකොට මතක නැහැ කියලා කොහොමදවත් කියන්න බෑ. මතකයෙන් අපි ඔච්චර දේවල් කරනවාද අපිට මතක නැවත සීතල වන්න අමාරු තමයි තියෙන්නේ ඕම් කුඩු දේවල් ටිකක් විතරයි. ඕම් පොඩි දේවල් ටිකක් විතරයි ගොඩාක් දේවල් 98 98 99 විතරම මතකෙන් කරන්නේ. අපි ගන්න රටිතු. දැන් ටිකේ ගොස්සන් දානකොට අපි මතකෙන් දාන එක ටිකක් ගන්න. අකියා. හරි. අවශ්‍ය අවස්ථා පැහැදිලි නේද මම කියපු කාරණේ? පැහැදිලි නැත්නම් ආයතාව විස්තර කරන්න ඕන නම් කියන්න. ඔය මතකේ කියන්නේ ඒ වගේ පුරුල් දෙයක්. අපි මේ සරල විචාරින් කියන්නේ දුම් පුරුල් දෙයක් මතකේ කියන්නේ. අවශ්‍ය අවස්ථාව සීකෙන්දීමට ඇති හැකියාව. මොකද මතකයේ අවශ්‍ය වෙලාවකදී නැවත සීකන වන්න පුළුවන් හැකියාව තමයි මතකේ කියලා කියන්නේ. මේ සංකල්ප හැකියාවන් මේ ඔක්කොම ආපහු ගන්න රීකෝල් කරන්න පුළුවන්. මතකය නම්වා ගැනීමට ඇති හැකියාව. නැවත සීපත් කරන්න පුළුවන් හැකියාව. මතකයේ අනු ග්‍රහණය කරගත් කිසියම් තොරතුරක් සංවිධානාත්මක ක්‍රමයකට තැන්පත් කර තබාගෙන අවශ්‍ය විචක නැවත සිහිපත් කිරීම. හරි. දැන් මෙතන කියන්නේ මතකයේ කියන්නේ ග්‍රහණය කරගත් කිසියම් තොරතුරක් සංවිධානාත්මක ක්‍රමයකට තැන්පත් කරනවා. දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ගොඩක් කියලා තියෙනවා. පරීක්ෂණ ගොඩක් කියලා තියෙනවා. දැන් ඔය අධ්‍යාපන වලින් කියන ස්වර විචායකයේ මොලේ සම්බන්ධ ඔපරේෂන් එහෙම කරනකොට මොලේ යම් යම් ප්‍රදේශ උත්තේජනය කරනකොට දුර්වි වගේ උත්තේජනය කරලා බලනකොට එයාට සමානලාවට එළවලු නම් අපිට කියනවා. තවදුරටත් උත්තේජනය කරාම පළතුරු වල නම් මතක තියෙන්නේ නැහැ. එහෙනම් මම කියන්නේ කියන්නේ ඒවා සංවිධානාත්මක ක්‍රමයකට තමයි දැන්පත් වෙලා තියෙන්නේ. ඔලෝලෝ නම් පිට තියෙන එක දැනක. පළතුරු වල නම් තියෙන්නේ තව දැනක. දැන් ඉතින් වල පළතුරු. වෙන වෙනම තියෙන්නේ. ඒකයි සංවිධානාත්මක ක්‍රමයකට මේ වැඩේ වෙනවා කියලා කිව්වේ. දැන් පුද්ගලින්ගේ නම් තියෙන්නේ එක දැනක. ඒක වෙන වෙනම යන්නේ. අපි මේ එමේ දාගත්තට ඒක සම්පත් වෙනකොට වෙන වෙනම සම්පත් වෙනවා. මේක තාම වැදගත් කාරණයක් ඈ. මේක තාම වැදගත් කාරණයක්. මේක ඉස්සරහා නියමයක්, න්‍යායක්. වැඩි ඉතින තුනක්. මම එකත් ඔන්න මේ වෙලාවෙම කියන්නම්. ඒක කොහොමද මතකයට බලපාන්නේ? දැන් මතකයේ සම්බන්ධ අපි අලුතෙන් දෙයක් අතුල් කරගත්තාම ඒ දෙයට සම්බන්ධ මතක සම්බන්ධ ප්‍රෝටීනයක් උත්පාදනය වෙනවා. මතකයේ සම්බන්ධ ප්‍රෝටීනයක් උත්පාදනය වෙනවා අංගයක්. මේ ප්‍රෝටීනය තැන්පත් වෙනවා කියනවා මතක ගමඩා. right? ඒක නෝරු වල නමක් නම් එළවලු කියන පොඩ්ඩේ තැන්පත් වෙනවා. ඒක තාක්ෂණික නමක් නම් තාක්ෂණිකයක් නම් තාක්ෂණික පොඩ්ඩේ තැන්පත් වෙනවා. ඒ අදාළ මොකක්ද කියලා තැන්පත් වෙනවා. right? තොර ආපහු ගන්නකොට ගත්තා ගන්න පුළුවන්. මේ මතක ප්‍රෝටීනේ විනාශ වෙන්නේ නැහැ. මතක ප්‍රෝටීනේ විනාශ වෙන්නේ නැහැ. මොනවා කරත් විනාශ වෙන්නේ නැහැ මතක ප්‍රෝටීනේ. ඉතින් මතකේ කිත්ත අනිත්‍ය වගේ තත්ත්වයන් වලට වෙනකලම් ඒත් මතක ප්‍රෝටීනේ හානි වෙන අවස්ථාවලු. වෙන දේවල් වෙන හේතු නිසා තමයි අනිත්‍ය වලදී වුණත් ඒක අතෝ ගන්න බැහැ. සාමාන්‍යයෙන් මතක ප්‍රෝටීනේට හානි වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් වයසට ගියාම කොහොමද අනිත්‍ය වගේ තත්ත්වෙ එන්නේ වයසට ගියාමනේ. වයසට ගියාම ගොඩාක් දේවල් මතක නැහැ. ගොඩක් දේවල් එයාට මතක නැහැ. පිටුපර දේවල් එයාට මතක නැහැ. හැබැයි කුංචි කාලේ සිද්ධීන් හොඳට කියවනේ. පොඩි කාලේ සිද්ධීන් හොඳට විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ පරණව මතකේනේ එයාට දැන් හොඳට තියෙන්නේ.
ඒ කියන්නේ අර මතක සම්බන්ධ ප්‍රෝටීනේ විනාශ වෙලා නැහැ. ඒක එහෙමම තියෙනවා. ඒ අපි ගාවක් තියෙනවා. අපි ගාව අපි උස්සාවේ කිසිවක් සම්බන්ධ මතක සම්බන්ධ ප්‍රෝටීන තියෙනවා නේද? විනාශ වෙලා නැහැ. හැබැයි ඒවා ආපහු ගන්න බෑ. ඇයි ගන්න බැරි වෙන්නේ හේතුව? මොනවද වෙන්න පුළුවන්? දැන් මතකයේ කියලා කියන්නේ ඒවා රිකෝල් කරන එකනේ. ප්‍රෝටීන එකකින් පිට වෙලා නැහැ නේ මතක තියෙන්නේ නැහැ. මතක නැහැ කෝටි කින් පඩම් මතක නැහැ. ඇයි? අපෝ ගන්න එකත් අපි මේ මතකේ කියලා කියන්නේ. දැන් ඇයි මේව ගන්න බැරි? මේව ගන්න බැරි වෙන්නේ හේතු තමයි. සමහර විට වෙනත් මතක ප්‍රෝටීන වලින් අර මතක ප්‍රෝටීනේ යට වෙලා. උතලම යට වෙලා තියෙන්නේ දැන් අදලා ගන්න බැහැ. හරි? ඒක යටපත් වෙලා තියෙන්නේ යට වෙලා ඒක හොයලා ගන්න බැහැ. ඊට පස්සේ ඒක ප්‍රමාණිකූලව සංවිධානය වෙලා ගිහිල්ලා නැහැ. ඒක පළතුරුක නමක් හැබැයි තියෙන්නේ රෝල් කොටස. හැබැයි දැන් මේ වගේ වෙලාවක මොකක් හරි පොක්කක් තිබ්බොත් එහෙම ගන්න පුළුවන්. අදලා ගන්න පුළුවන් බොඩිනේ මොකක් හරි පොක්කක් තිබ්බ. පොක්කක් කියන්නේ මොකක්ද? මේකේ ළඟින් යන මොකක් හරි සිද්ධියක්. දැන් මේ ගන්නකො. දැන් ඕගොල්ලෝ මොන හරි එකක් මතක් කරනවා අද යොන්න වෙන මොහොතරි කරනකොට හරි කියන එක මතක් කරගන්න. ඒ වෙන මොහොතරි කරනකොට කියන්නේ ඒ ඕගොල්ලෝ කරන දේයි අර කයි අතර මොහොතරි පොඩි සම්බන්ධයක් කරන්නේ නැති මේක දැක්කම එන්නේ. හරි? ඒක වෙන්නේ. ඒ නිසා මේ සංවිධානාත්මක ක්‍රමයකට සම්පස් කර තබාගෙන අවශ්‍ය විදක නවස්සීපත් කිරීම නම් මතකය අපි පාඩම් කරනකොට මතක තබා ගන්නකොට අනිවාර්යයෙන්ම සංවිධානාත්මක ක්‍රමයකට ඕන දැන්පත් කරනවා. සංවිධානාත්මක ක්‍රමයකට ඕන දැන්පත් කරනවා. එහෙම නැත්නම් නවත මතකයට ගන්නවා. මේක වැඩිද මන් යනවා. මම මේ කියපු කරුණු ඔක්කොම තාම වැදගත් දේවල් ගොඩාක් කියේ. මේ න්‍යායයන් විස්තර කරන්න මම මේ සරල විදියට න්‍යායන් විස්තර කරන්න. ඊළඟට තව කාරණාවක් තියෙනවා. මම එහෙම ඇහුවොත් ඔතනින් අහගෙන යන්න. කොහෙද මහන්? ඔතන කියලා කොච්චර වෙලාවක් පාරක්ද? පාඩම් කරන්න පුළුවන් විනාඩි 45. හරි? ඒ කියන්නේ සෑම පැයකටම විනාඩි 15ක විවේකයක් අත්‍යවශ්‍යයි. න්‍යාය එක. සෑම පැයකටම විනාඩි 15ක විවේකයක් අවශ්‍යයි. විනාඩි 45 එක දිගට උඩින් පාඩම් කරන්න පුළුවන්. හැබැයි මේ විනාඩි 15 තුන් පාඩම් කරලා ඉස්සර කමක් නැහැ. අවශ්‍ය
මොකද මේ ඉන්දියක අවශ්‍ය ඔව් ඇයි එහෙම කොහොමද ඒක වෙන්නේ මම මේකයි මේ මේක තමයි කාරණේ තොරතුරු සංධානාත්මකමයක සම්පත් කර තබා ගන්න කාලය අවශ්‍යයි එතන කාලය අවශ්‍යයි සංධානාත්මකමයක සම්පත් කර ගන්න කාලය දිනු අපරිස්සහකට වඩා අප කවුරු පාඩම් ගන්න මේක ඇතුලේ හරි තමයි මේ ඉන්නේ කියලා ගන්න එකන මං කියව දැන් හරි සමහරවිට හරි පහලව පාඩම් කළා හැබැයි කොහම ගත්තත් උපරිමේ ප්‍රතිගර් විනාඩි අපි පාඩම් කරාම අනිවාර්යෙන් විනාඩි 15 මිනිත්තුයක් ගන්න ඕනේ. ඒක ඇතුලේ සුදුලි වස්තන් නැහැ. ඒක ඇතුලේ සුදුලි වස්තන් නැහැ. සුදුලි වස්තන් තියන්නේ විනාඩි 15 ගන්න කොහොමද කියන එක මත සුදුලි වස්තන් තියන්න පුළුවන්. ඒ කියන්නේ පය දෙකක් තුනක් පාඩම් කරනවා කියන්නේ එක දිගට වැඩක් නැහැ වැඩි. ඇයි? සංවිධානාත්මක සමයකට සම්පත් කරගන්න කාලය දීලා නැහැ. ඔය සඳු වාක්‍යෙත් කරලා විතරයි. දාලා පොදුම් බැංකුවට එක දාලා ඒවා එන්නේ අර පරිශික එන්නේ අවුස්සල දාලා වගේ. ගොඩ කරන මයිලක හොයාගන්න අමාරුයි. නිසා උපරිමේ විනාඩි අපි පාය පරිවේක්ෂණ කලින් හොයාගන්න. පාඩම් කිරීම සහ තොරතුරු ආකේත කිරීම පාඩම් කිරීම කියන්නේ අදහස් කරන්නේ තොරතුරු ආකේත කිරීම කියන එක තොරතුරු ආකේත කිරීම සහ නැවත සිහි ගැනීම තොරතුරු ආකේත කිරීම සහ නැවත සිහි ගැනීම අතරතුර කාලෙ අපි කරන දේවල් මතකයේ බලපාන්නේ කොහොමද කියලා පරීක්ෂණයක් කළා පුතේ. එහෙමනම් මම කියන්නේ. ආරම්භ කරලා ඉවර වෙලා ඉබේකයක් ගන්නවා කියලා කිව්වනේ. මේ ගන්න පාඩම් කරලා ඉවර වෙලා කරන දේවල් මතකයේ කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳව ඉස්සරහට රොබින්සන් කියලා දෙන පරීක්ෂණයක් කළා පුතේ. ආරම්භ කිරීමට කිරීම අතරතුර කාලයේ කරන දේවල් අතරතුර ඉන්නේ කාලයේ කරන දේවල් කොහොමද නඩකේට බලපාන්නේ දැන් මේක කියන්නේ ඉස්සර වෙලා මම ඕගොල්ලන්ගෙන් අහනවා කොයි රේට පාඩම් කරන්නද කොයි රේට පාඩම් කරන්නද ඒ නෑ නේද නෑ ඉතින් ඉතින් නෑ නේද ඉතින් 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 අපි ගන්නනේ වෙලාවන්න අමලයන් පාඩම් කරමු ඕන වෙලාවක පාඩම් කරමු දැන් මොනවා ඉස්සකස රොබින්සන් දෙන්නගේ පරිවර්තනය කියන්නේ හරි ඒගොල්ලෝ කරන්නේ මෙහෙමයි ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් ගත්තා කණ්ඩායම් දෙකක් ගත්තා දන්නවනේ ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් ගන්නයි කියලා පාලිත කණ්ඩායමයි දන්නවනේ කණ්ඩායම් දෙකක් අරගෙන කණ්ඩායම් දෙකටම පාඩම් කරන්න අවස්ථාව දුන්නා ගන්න සිද්ධයක් මේ අවල්දී පාඩම් කරන්න කියලා ඒ දුන්නා ඊට ගරවලා එක කණ්ඩායමක් පාඩම් කරලා ඒ නිශ්චිත කාලේ පාඩම් කරලා ඉවරුනාම ඒගොල්ලන්ට විවේකයෙන් ඉන්න සැලැස්තුව කණ්ඩායමකට විවේකයෙන් ඉන්න සැලැස්තුව අනිත් කණ්ඩායමකට විවේකයෙන් ඉන්න සැලැස්තිය නැහැ ඊට පස්සේ ආපහු විචිත වෙලාවක් ගිහිල්ලා අර දෙකල්ලම අරගෙන ඒ දෙකල්ලගේ මතකය පරීක්ෂා කරලා බලුවා දැන් අපි ගන්න දේවල් ඔතේ කියන්නේ බලන්න මොකද වෙන්නේ මේකේ ගත්ත අයට මතක ශක්තිය හොඳට තිබුණා. මේකේ ගත්ත අයට මතක ශක්තිය හොඳට තිබුණා. ඒක ඇත්තකසාර වෙන්නේ මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔගේ අදහස් වෙනස් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කාරණේ හරහා ඇත්තකසාර වෙන්නේ කියන්නේ පාඩම් කිරීම සහ නැවත සීපත් කිරීම අතරතුර කාලයේ වැඩ කටයුතු ආවෝරණ විදියට කාලය සම්මානය කරගන්නේ කියන එක. මේ කියන මොකද? දැන් උදේ පාඩම් කරලා ඉඳලා අපි බස් එකේ ගහවන්නේ නේද? අරවට මේවට දීච්ච නැහැ, අරවයි මේවයි. කටේ ලොක් නැති අයයි, රොටිකයි ලෝවා එක එක තොරතුරු ආයේ තව තොරතුරු දාගන්නවනේ. තව තොරතුරු දාගන්න. දාගත්තාම අර උදේ පාන්දර දාපු තොරතුරු ටික එතකොට ඉස්කගසා රොබින්සන් කියන විදියට
පාඩම් කරලා අපි හොඳ විදිහට ගන්න ඕන නේ. ඒ අතරතුර අනම්මනම් කරන්න ගියොත් එහෙම මතකයේ දෙක බලපං. ඒ නිසා රාත්‍රී කාලේ පාඩම් කරන එක වඩා යෝග්‍යයි කියලා තමයි ඉස්සරහට රොබින්සන් කියන්නේ. බලයි කියේ ඉස්සරහට රොබින්සන් කියන දේ මේකේ මුදල් විස්තරයන් කියන්න පුළුවන්. සමහර අයට ඔය මොනවද කිව්වත් ඉතින් පාඩම් තමයි පාඩම් කරන්න පුළුවන්. හරි. ඒකෙතර ඥානසක පැත්ත කරුණු පැහැදිලි කරනවා කියනවා උදේට මනස වෙන මොකවත් නැහැ නැගිටපු හැටි වෙන කලබල මොකවත් නැති නිසා මේ අතුල් කරගන්න පුළුවන් කියලා. අතුල් කරගන්නවා පුළුවන් තමයි අර. දැන් තොරතුරු අතුල් කිරීම පහසුයි. අතුල් වෙන තොරතුරු එන්නේ වැහිලා නැහැ. අතුල් කරන්න ලේසි. හැබැයි නරක සීතල වීමේ සම්බන්ධයෙන් සංවිධානාත්මක ක්‍රමයකට දැම්පත් කරගැනීමේදී ගැටු වෙනවා. මේ බාන්දර පාඩම් කරලා ආපහු වෙන වෙන කෙටි දේවල් කරනවා. හැබැයි මේක මම කිව්වට මේ කාරණේ ඔස්සේ ඔයගොල්ලෝ මේ ක්‍රමය වෙනස් කරගන්න යන්න එපා. මොකද ඒකේ පුදුලි නිසාවෙන් බලපානවා Tamanට පාඩම් කරන්න පුදුලාවුත් පාඩම් කරනවා. පුදුලිකව මගේ විශ්වාසය මගේ අත්දැකීම් අනුව මගේ විශ්වාසය මේ රාත්‍රී කාලේ පාඩම් කිරීම වඩාත්ම සුදුසුයි කියන එක තමයි මගේ අත්දැකීම. පැහැදිලිද? මම මේ ගොඩක් ගැඹුරු සංකල්ප ගොඩාක් මේක දිගට කියාගෙන ගියා. න්‍යායන් ගොඩක් එක දිගට කියාගෙන ගියා තේරුමක් ගන්න නෑ ඔයගොල්ලෝ. ගත වුණාද ඔයගොල්ලෝ ලියාගත්ත දේවා මම දන්නවා. මතක සම්බන්ධ න්‍යායන් ගොඩක් එක දිගට මම කියාගෙන ගියා. න්‍යායක් කියලා එහෙම වෙනම කියන්න නැතුව මූලධර්ම ටිකක් කියාගෙන ගියා. මේ මූලධර්ම ටික හොඳට ඔළුවට වැටුණා නම් හරි. නෑ නිකන් අංගේ තියෙන්න ඕන. හයි දැන් මතක ක්‍රියාවලිය මේක තමයි මතක ක්‍රියාවලිය පළවෙනි එක ග්‍රහණය කර ගැනීම නැත්නම් ආකේත කිරීම එන්කෝඩ් දෙවෙනි එක සම්පත් කිරීම ස්ටෝරි සත්‍යයනේ නැවත සිහිපත් කිරීම තුන්වෙනි එක ඩිකෝඩ් දැන් මේක මම ආයතරයක් මතක් කරනවා එන්කෝඩින් වලට අපේ මුළු පංචේන්ද්‍රියන්ම බලපාන. පංචේන්ද්‍රියන්ම උපකාරී වෙනවා. ඒ නිසා පංචේන්ද්‍රියන්ම පාවිච්චි කරලා එන්කෝඩින් එක කරන්න, ආකේත කිරීම කරන්න. මේක කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ යා? පංචේන්ද්‍රියන්ම පාවිච්චි කරලා තොරතුරු ඇතුල් කරන්න කියන්නේ. ඔය කියන්නේ ඔඩියෝ විෂුවල් දෙකම පාවිච්චි කරනකොට දැන්. දැන් මල්ටිමීඩියා පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට මතකේ යනවා වැඩි. ඔදුන් චෝල් එකම දුස්සන. අපි අතනදුර සින්දු එහෙම දාලා එහෙම කරනකොට තවත් එහෙම එනවා. හරි. ඒක හරි. දැන් ඕගොල්ලෝ තනියෙන් පාඩම් කරනකොට මේක කොහොමද කරන්නේ? ඕගොල්ලෝ තනියෙන් පාඩම් කරනවා. හොස්ටල් එකේ හරි, ගෙදර හරි. තනියෙන් පාඩම් කරනකොට මේක තමයි කොහොමද පාවිච්චි කරන්නේ? මේ කියන්නේ අකිතාක් දුරට රූපසතා චාක් මේ වගේ ඒවා අකිතාක් ආධාරක උපකරණ ආධාරක ක්‍රම ඇකිතාක් පාවිච්චි කරන කියන එකයි කියන්නේ. ඊට උතුර නගර උතුර දිසා අට මතක තියාගන්න උපාලිති නැගිට ගේන ධම්මික බලාව. මේ ලංකාදානි පහක් ඉන්නේ. හරි පහසුයි අමතක වෙන්නේ නැහැ. පොත් වේරු කෑම කොමද නැති ඉස්සන් නේ. ඒක විතරයි. අපි දැන් මේ තියාගන්න එම අපි කියනවා එතකොට ඒ වගේම පරිමේ පුළුවන් තරම් පාවිච්චි කරන්න කියන එකයි මෙන්න කියනවා. සම්ප්‍රිය දෘෂ්ටියේ සුළු ආධාරක උපකරණ. දැන් ඔයගොල්ලෝ අධ්‍යයන ඉගෙන ගන්නකොට ඒක සායනිකෝ ක්ලාස්මක් කරලා අත්දැකලා මොකක්ද කරන්න පුළුවන් කමක් තියෙනවම ඒක වඩා ඇතුළට යනවා. මම අර මුලින්ම ඔයගොල්ලන්ට කියපු කාරණේ කවිය යන ආපහු ඉපස් කරොත් එන දැන් ඒක මම පාවිච්චි කරා ඔය පංචේන්ද්‍රයන් වලින් ලොකු වැඩි වෙන කොටසකට දායක වන විදියට සම්සිත පාවිච්චි කරා ශබ්ද නගලා කියන්නේ කිව්වා ඉක්මනක් තිබ්බා කාලයක් තිබ්බා ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට විෂුවල් ඉම්පැක්ට් එකක් තිබ්බා එහෙම කියවලා ඉන්නේ කිව්වේ නේද මේ වගේ වත් එක්ක පංචින්ද්‍රයම අපේ උචිතරේ
දැන් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ පාඩම් කරන දේ හැම දේටම බෑ මේක. ඔයගොල්ලෝ පාඩම් කරන දේ සම්බන්ධයෙන් මොකක් හරි අදාළ රූපකු ඔයගොල්ලන්ට පුළුවන් නම් පත්‍ර වලින් හරි පැකියෙන් හරි මොකක් හරි එකට අදාළ ආකෘතියක් වගේ එකක් නිර්මාණය කරන්න. right? ඒක මතක යන වැඩි. සාපේක්ෂ කොහේම? දැන් ඔයගොල්ලෝ රේඩියෝ හදන කෙනෙක් රේඩියෝ හදන්න කියන ගන්නකොට සාහර කබ්දයක් තරම් අන්ත නැති. ඒ අපි අසු කරගත්ත තොරතුරු සම්පත් කරගන්න මතක 14 යක් විදිහට සම්පත් කරගන්න. ඒකට කාලය අවශ්‍යයි. ඒකට කාලයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අතරමඟ විවේකයක් දෙන්නේ. අතරමඟ සාම් පැයකට විනාඩි 25ක විවේකයක් සාම් පැයකටම විනාඩි 15ක විවේකයක්. විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 15ක විවේකයක් ගන්න කියන්නේ මේ සම්පත් කිරීමට අවශ්‍ය කරන කාලය ලබනවා. සත්‍යයෙන් නැවත දීපත් කිරි. රිකෝඩ්. දැන් මේකෙදි අපිට පුළුවන් අර කොපු හොදාගන්න. අපිට සබා ගැනීම ක්‍රමවල තියෙනවා. ප්‍රක්‍රමවල මේක තියෙනවා මම කියන්නම්. මතක තබා ගැනීම උපක්‍රම. ඔයගොල්ලෝ ඔය අන්තිම ස්ලයිඩ් වල ලියා ගන්න එක. ස්ථානීය මතක තබා ගැනීම කියලා උපක්‍රමයක් තියෙනවා. ස්ථානීය මතක තබා ගැනීම. යම්නම් ස්ථාන වල සම්බන්ධ කරලා තොරතුරු මතක තියාගන්න. යම්නම් ස්ථාන වල සම්බන්ධ කරලා. ඔයගොල්ලෝ නිතරම යන යන ඔයගොල්ලෝ ගෙදර තියෙනවානේ. පන්සල හරි ගෙදර ආරයි. ඒ ගෙදර දැන් ඔයගොල්ලොන්ට මතකයි ඔයගොල්ලෝ ඉතින් යන්න පුළුවන් කියන්නේ සම්පූර්ණ ඇතුළට පුළුවන්. සම්පූර්ණ මුළු වෙලා ඉතින් යන්න දෙන්න පුළුවන්. ගෙට ඇතුළෙන් දැන්න එකලියක් දාන්න. යාපින්තමක ඕන නම් අපිට මතක තියාගන්න ඕන සත්‍යදාස් දේනිය කියලා. සත්‍යදාස් දේනිය පරික්ෂල වෙන එක තොරෙන් ඇතුළ වෙන තැනට සම්බන්ධ කරලා මතක තියාගන්න. දෙවෙනි එක ඊගාවට හම් වෙනවා පොටිකෝ. සැටිය. තොරෙන් ඇතුළ චුට්ටක් යනකොට ඊගාවට ඉස්සෙල්ලා හම් වෙන්නේ සැටිය. සැටියට සම්බන්ධ කරලා මතක තියාගන්නවා ඊගාවට. මේ විදිහට මේ ඇතුළ ඇවිදිනකොට ඒ ඇතුළ තැන් වලට සම්බන්ධ කරලා මතක තියාගන්න. එහෙමද මං කියන්නේ? එහෙමද? තේරුම් නැත්තම් කියන්නේ තේරුම් නැත්තම් ඒක උත්තර ගන්න පුළුවන්. ඒ ඒ ස්ථාන වලට සම්බන්ධ කරලා මතක තියාගන්න අපි. දැන් අනු පිළිවෙලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. අපිට තබා ගැනීම ක්‍රම ශිල්පයක්. ඒත් අපි යන රූට් එකක් තියෙනවා. ඒ රූට් එකට තමයි නැත්තම් අපි හිතමුකෝ මේ අපි නෝරෙන්දලා මෙතෙන් දෙනකන් එනවා මේ. ඉරත් කරලා අන්ති දෙනකන් එනවා. ඔය නෝරෙන්දලා ඉරත් කරලා අන්ති දෙනකන් කියන දේවල් කියලා අපිට මතකයිනේ. අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. මේක කියලා මතක් කරන්න ඕනේ නැහැ. ඉතලව මතකයි. ඉතාලා කියනවා මම මතක් කරනවා. ඉතාලට කලයක් සම්බන්ධයි. ඉතාලට තීරිතකට තවදයක් සම්බන්ධයි. මොම මේ සම්මුලට යම් යම් දේවල් සම්බන්ධ කරලා මතක තියාගන්න. එතකොට අපිට මේක නාල දීපත් යන්න ඕන නම් අපිට කියන අපේ ඉඳලා මෙතෙන් මේක ඉතර. ඒක තමයි කියන්නේ අර ටික මතක තියෙන්න. හා ඒකයි සම්මන් කරන ගණන් කරන. ඔව්. ආයේ මම හිතන්නේ මේ පාරෙන් තව විද්‍යා පාඩම. දැන් එතකොට ක්ලාස් එක. තොර ක්ලාස් එක. වෙන දෙයක් වෙන තැන. වෙන තැනක් කොහේ තෝරලා දෙන්නේ? සාමාන්‍ය මතක තබා ගැනීම කියන්නේ. එතකොට ඒක කොකු අර මතක ප්‍රෝටීනේ එකට ඇදලා ගන්න පාවිච්චි කරන කොපු රිකෝඩ් මේ වගේ කොපු ගොඩාක් තියෙනවා. ඔකේ ඔය දාලා දෙන අන්තිමට නම් PQ OR එනවා තමයි QPR කියලා කියනවා. නෑ ඒක නෑ ඒකට තමයි තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් ෆයිනල් කිව්වේ දැන් තමයි ඉන්න වෙන ගොඩක් දේවල් මම කියන්නේ මොකද ලැක්කෝ ගන්න දැන් ඉලක්ක වලින්ද ලැබෙන්න තියෙන පාඩක සම්බන්ධ කරලා අපි යම් යම් අත්දැකීම් ගත්තාම
අපි විද්‍යා පාඩම දාගන්න